Just wait, guys. ඉතමත් ආදරෙන් පිළිගන්නවා හැමෝම. ඉතින් අපි මේ වෙලාවේ ස්වාමීන් වහන්සේට මේ කාලේ බාර කරමු. අපි බාර කරලා අපි කියමු ස්වාමීන් අදහසෙත් අපිට කතා කරන්න අපිට මඟ පෙන්වන්න. ස්වාමීන් වහන්සේගේ කරුණාව අපි එකිනෙකට නිදහස් කරන්න කියලා අපි යාඥා කළා උන්වහන්සේට කාලේ බාර දෙමු. ස්වාමීනි මේ මොහොතේ අපි ඔබ වහන්සේට සුභ ප්‍රශංසා කරනවා ස්වාමීනි. අපි ඔබගේ නාමය විශ්වාස කරමු ස්වාමීනි ඔබ යහපත් වූ බලවත් වූ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත වූ ස්වාමීනි මේ රාත්‍රිය ගැන ඔබට සුභිවන්ත වෙනවා ස්වාමීනි යානි මේ කාලය ආරම්භයේ පටන් අවසානයේ දක්වා ඔබ අප මැදේ උසස් වෙති ස්වාමීනි ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්න අපට කතා කරන්න ස්වාමීනි අපේ ජීවිතවල දුර්වල තැන්ද අපේ ජීවිතවල හරිගාසාගති තැන්ද ස්වාමීනි අද රාත්‍රියේ ඔබ වහන්සේ අපට කතා කරන්න ස්වාමීනි මිනිස්යාගේ හදවත් රාත්‍රියේ ඇගේ පහන නොනිවේ කියලා මෙන්න මේ රාත්‍රියේ ඇගේ පහන නොනිවේ කියන කොටස ගැන අපි බලමු මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ කියලා මට ඔබට මතක ඇති අපි කතා කරා අවදිය සිටීම ගැන ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ තුල අපි අවදියෙන් ඉන්න ඕන කියන කාරණාව ගැන ඉතින් මේ මෙතන කතා කරන්නේ ඇත්තටම මේ අපි දන්නවා ස්වාමීන් වහන්සේ තුල අපි අවදියෙන් ඉන්නේ කොහොමද නැත්නම් අපේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ තුල හැම කාලවලවලදීම අපි කොහොමද උන්වහන්සේ තුල ඉන්නේ නැත්නම් අපි සියලු කාලවලවලදී උන්වහන්සේගේ රැකවරණය තුල ඉන්නේ කොහොමද උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ඉන්නේ කොහොමද කියන එක තමයි මේ කතා කරන්නේ ඉතින් අපි පෞල් ගත්තාම සමහර වෙලාවවලට ඔබ දන්නවද ගොඩක් අයවට මේ ගොඩක් අය කියනවා මෙහෙම කතාවක් ගොඩක් ඒ කියන්නේ කාලයක් ගියාට පස්සේ කියනවා අනේ බලන්නකෝ මගේ ළමයි හොඳට හිටියා එකපාරටම මේගොල්ලෝ වෙනස් වුණා කියලා කියනවා එකපාරටම මේ අයගේ ජීවිත වෙනස් වුණා බලන්නකෝ මේ හොඳට හිටපු ළමයි නැත්නම් කවදාකවත් මේ වගේ වැරදි දේවල් කරපු ළමයි නෙවෙයි කවදාකවත් වැරදි මාර්ගයක ගිය ළමයි නෙමෙයි නමුත් බලන්න හිතා ගන්නවත් බැරි විදිහට මේ ගොළු වෙනස් වුණා කියලා කියනවා. ඉතින් අපි බැලුවාම ඇත්තටම මේ අයගේ ජීවිත එකපාරට වෙනස් වෙලා නැහැ. කාලයක් තිස්සේ වෙනස් වෙලා තියෙනවා. නැත්තම් කාලයක් තිස්සේ මේගොල්ලන්ගේ ජීවිත පරිවර්තනය වෙලා තියෙනවා. නැත්තම් මේගොල්ලෝ වැරදි දේවල් වලට ඇබ්බැහි වෙලා නැත්තම් වැරදි මාර්ගයක ගිහින් තියෙනවා. හැබැයි ඔබ මම දෙමාපිය විදිහට සමහර යාළු මේක දැකලා නැහැ. එනවාද? නැත්තම් අපි මේක ඇත්තටම අපිට මේක දැනিলা නැහැ. අපිට දැනෙනකොට කාලයක් ගිහිල්ලා. ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපිට මේ වගේ දේවල් උනේ? මේකම අදාළයි අපි ස්වාමි පුරුෂයා ගත්තාම. සමහර වෙලාවට කවුරු හරි කියන්න පුළුවන් අනේ මගේ ස්වාමි පුරුෂයා හොඳට හිටියා. එයා වැරදි කරපු කෙනෙක් නෙමෙයි. එයා හරිම හොඳ කෙනෙක්. යහපත් කෙනෙක්. හැබැයි ඇයි දන්නේ මේ වගේ තත්ත්වයකටපත් උනේ? ඇයි දන්නේ මෙයා මේ වගේ වරදකට ගියේ? නැත්තම් මේ වගේ දෙයක් සිද්ධ වුණේ ඇයි කියලා දන්නේ නැහැ කියලා කියන තැනට අපි සමහර වෙලාවල් වලට එනවා. එතකොට අපි ගත්තාම ඇයි අපිට එහෙම දෙයක් සිද්ධ වුණේ? නැත්තම් ඇයි අපිට මේ වගේ එකපාරට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියන එක තමයි ප්‍රශ්නේ. මේ ගුණවන්ත ශ්‍රිය ගැන කතා කරද්දී ඇත්තටම මේක දෙවියන් වහන්සේ කාන්තාව කියන කෙනාට දීපු පණිවිඩයක්.
එහෙමත් නැත්නම් කාන්තාවට තියෙන වගකීම දෙවියන් වහන්සේ පුදුම විදිහට පැහැදිලි කරන තැනක් තමයි මේ ගුණවන්ත ශ්‍රී කියන මාතෘකාව. එතන විශේෂයෙන් දෙවියන් වහන්සේ ලියලා තියෙනවා රාත්‍රියේ ඇගේ පහන නොනිවේ කියලා. එතකොට අපි දන්නවා දැන් කවුරු හරි කෙනෙක් පහනක් දඬවගෙන ඉන්න නම් එයා රැට ඇහැරිලා ඉන්නේ නේද? මොකද එයාට වගකීමක් තියෙනවා මේ පහන පත්තු වෙන නම් දිගින් දිගටම මේකට ඕන කරන තෙල් දාන්න වෙනවා. මේ තිරේ හරි ගස්සන්න වෙනවා. අපි දන්නවා සමහර වෙලාවට තිරේ හරියට තිබුණ නැත්නම් පහන නිවෙන්න පුළුවන්. නැත්නම් ඒකේ තෙල් තිබුණ නැත්නම් ඒත් පහන නිවෙන්න පුළුවන්. ඉතින් දැන් එතකොට පහන නොනිවේ මුළු රාත්‍රිය පුරාම තියාගන්න නම් මෙයාට සිද්ධ වෙනවා කැපකිරීමක් කරන්න. මෙයාට සිද්ධ වෙනවා යම් කිසි වෙහෙසක් දරන්න නේද? හැම පදේම අපි ගත්තහම අපිට මතකයි කතා කරන ඔයාලා මතක ඇති කතා කරනකොට හරි වෙහෙසක් දරන්න සිද්ධ වුණා මේ කාන්තාවට. සැහැල්ලුවෙන් යාට යාගේ පවුල රැක ගන්න බෑ. සැහැල්ලුවෙන් යාට යාගේ පවුල වටහා ගන්න බෑ. නැත්තම් පවුල ගොඩනගා ගන්න බෑ. යාට යම් කිසි කැපකිරීමක් කරන්න තිබුණා. එයාට යම් කිසි වෙහෙසක් දරන්න තිබුණා නේද? එතකොට දැන් බලන්න මෙතනට එනකොටත් එයාට සිද්ධ වෙනවා රාත්‍රිය අවදියෙන් ගත කරන්න. මොකද මේ පහන නිවෙන්නේ නැතුව තියාගන්න නම් මෙයාට සිද්ධ වෙනවා රාත්‍රිය පුරාම හැරිලා ඉන්න. එතකොට අපි දන්නවා ගොඩක් වෙලාවට මේ සර්පයා කියන කෙනා. නැත්තම් මේ සර්පයා ගොඩක් වෙලාවට එන්නේ අන්ධකාරය තියෙන වෙලාවට. දවල්ට එන්නේ නැහැනේ. අපි දවල්ට ගොඩක් වෙලාවට ඔය විස තියෙන සතු අපි දකින්නේ නැහැ නේද? විස තියෙන සතු ගොඩක් වෙලාවට ඇදෙන්නේ රෑ තමයි දකින්නේ අන්ධ වෙලාවට. එතකොට ඇත්තටම එයා නිහමයි. අර ආදම් සහ ඒ වගේ උයනේදී නැත්නම් ඒදන් උයනේදී ආවිත් සර්පේකෙටනේ. එතකොට අන්නමයි හැම වෙලාවෙම අපේ ජීවිතවලට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ. මේ කතා කරන දෙවියන් වහන්සේ ආත්මික ආලෝකයක් ගැන. නැත්නම් ආත්මික අන්ධකාරය නැතුව අපි කොහොමද ආලෝකයේ ජීවත් වෙන්නේ කියන එක ගැන තමයි මේ දෙවියන් වහන්සේ මෙතනදී අපිට කතා කරන්නේ. එතකොට එහෙමනම් අපි අවදියෙන් ඉන්න ඕන. අවදියෙන් ඉන්නවා විතරක් නෙමෙයි අපේ පහන අපි දල්වගෙන ඉන්න ඕන. අපිද කොහොමද මේ පහන දල්වගෙන ඉන්නේ? අපි යමුද යසාය පොතට. අපි වෙලාවම යසාය පොතට යසාය පොතේ යසාය 62 පරිච්ඡේදයේ 6 පදේ අපි බලමු. ඒක යසාය 62 6 පදේ ඉඳලා එතන කියනවා එම්මා යෙරුසලම නුඹේ පවුරු පිට මුරකාරයන් සිටුවෙමි. ඔවුහු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන් වහන්සේට මතක් කරවන තැනැත්තෙනි, උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගනීලා. අපි කතා කරන්නේ යෙරුසලම ගැනනේ. මෙතන ස්වාමීන් වහන්සේ කතා කරන්නේ සැබෑ යෙරුසලම ගැන. හැබැයි අපි කතා කරන්නේ අපේ පවුල කියන යෙරුසලම ගැන. හරිද? එතකොට දෙවියන් වහන්සේ කියනවා මේ යෙරුසලම ආරක්ෂා කරන පිණිස මේ යෙරුසලමේ පවුරු පිට මුරකාරයන් හිටවන්න. හරිද? මුරකාරයන් හිටවන්නලු. ඔවුහු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවේලා. ඒ කියන්නේ රෑ දවල් මොර ගහන සෙනගක්. මොර ගහන මුරකාරයෝ මේ පවුරු පිට හිටවන්න කියලා තමයි දෙවියන් වහන්සේ කියන්නේ. මොකක් ආරක්ෂා කරන පිණිසද? යෙරුසලම ආරක්ෂා කරන පිණිස. මේක ප්‍රශංසාවට පමුණුවන පිණිසද? ඒ කියන්නේ නිශ්ශබ්ද නොවන ස්වාමීන් වහන්සේට මතක් කරවන තැනැත්තෙනි. يعني උන්වහන්සේට මතක් කරන්න මොර ගහන උන්වහන්සේ ඉදිරියේදී. උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු තුඹලා නිෂ්කලංක නොගනිලා. ඔබේ පවුල ඔබ ජය ගන්නා තුරු ස්වාමීන් වහන්සේ ඔබට දීලා තියෙන වගකීම ඔබට තියෙන මොකද්ද? ඔබ මුරකාරයෙක් මෙන් යෙරුසලමේ පවුරු පිට ඔබ ඉන්න ඕන. බලන්න මේ මුරකාරයට තියෙන ලොකු වගකීමක්. මුරකාරය කියන කෙනා එයා නින්දක් නැහැ. එයා රෑ එළි වෙනකම් ඇහැරිලා ඉන්න.
හරිද? එතකොට එයා හැම තිස්සෙම දුර බලාගෙන ඉන්නවා. එයා ඉන්නේ උස තැනක හැම වෙලාවෙම. හරිද? එයා ඉන්නේ උස තැනක. එතකොට උස තැනක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛේ නැත්තම් ස්වර්ගීය ස්ථානයේ අපි උන්වහන්සේගේ අභිමුඛේ ඉඳගෙන හැම වෙලාවෙම අපි බොහොම දුර බලාගෙන ඉන්නවා. ඇයි අපි දුර බලන් ඉන්නේ? අපිට සතුර ඈත එනකොටම අපිට පේනවා. තේරෙනවද? අපි දුර දිම අපි අඳුර ගන්නවා මේ එන්නේ සතුර කියලා. කොහොමද අපි අඳුර ගන්නෙ? අපිට අපේ නුවණින් පුළුවන් ද අඳුර ගන්න? අපේ ශක්තියෙන් පුළුවන් ද අඳුර ගන්න? අපිට අඳුර ගන්න බෑ. ඒකට තමයි ස්වාමීන් වහන්සේ මොකද්ද කිව්වේ? ආත්මයන් වහන්සේ නැමැති පහන දල්වගෙන ඉන්න කියලා. නේද? ආත්මයන් වහන්සේ නැමැති පහන දල්වගෙන ඉන්න. එතකොට මේ පහන දල්වගෙන අපි නිරන්තරයෙන් අවදියේ ඉන්න ඕනේ මොකක් ගැනද? අපේ පවුල ගැන. ඔබ දන්නවද? පවුල කියන එක පුදුම වගකීමක් තියෙන දෙයක්. අපි සේවය කරනවානේ. අපි සේවය කරද්දී අපි දන්නවා අපි අන්‍ය අනිත් අයට අපි සුභාරංචිය කියනවා. එතකොට අනිත් අයව අපි ගොඩනගනවා. අනිත් අයට බයිබල් ස්ටඩිස් කරනවා. ගොඩාක් දේවල් අපි කරනවා. අපි එළියට ගිහිලා කරනකොට සේවය හරි බලවත්. අපි ගොඩාක් දකිනවා ඒක. හැබැයි අපි පවුල ඇතුලේ කරන සේවය අපි දකින්නේ නැහැ. කොහොමද මේක මිනිස්සු දකින්නේ යන්නේ? ඔබ එළියට බහැලා පවුලක් හැටියට යනකොට නැත්නම් ඔබගේ නිවසේ ඔබ පවුලක් හැටියට ඉන්නකොට බොහෝ සෙනඟක් දකින්න යනවා මේ ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව. හරිද? අපි එළියට ගිහිලා කරන දේ වගේම වැදගත් දෙයක් තමයි අපි මේ පවුල ඇතුලේ කරන දේ. එතකොට අපිට ස්වාමීන් වහන්සේ මෙතන කතා කරලා කියනවා ඔබ මවක් හැටියට නැත්නම් බිරිඳක් හැටියට ඔබට වගකීමක් තියෙනවා මේ මුරකාරයෙක් වෙන්න. අපි මුරකාරයෙක් විදිහට ඉන්නකොට මම කියවනේ අපි දුර දකින්නවා කියලා. දුර දකින්නේ කොහොමද? ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන. අපි දුර දකින්නේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන. උන්වහන්සේ තමයි අපට දුර පෙන්වන්නේ. නැත්නම් අපි දුර දකින්නේ යන්නේ නැහැ. අපි දුර දකින්නවා. අපිට නිකම් මතක් කරලා බලන්න අපේ දරුවෝ පොඩ්ඩක් හරි වෙනස් වෙනකොට ඔබට දැනෙලා නැද්ද? ඔබ අවදියෙන් හිටියනම් ඔබ යාඥාවෙන් ඉන්නවා නම් ඔබේ පවුල ගැන ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ මොර ගන්නවා. මොකද විතර කියනවා ස්වාමින් වහන්සේට මතක් කරගන්න තැනක් තියෙනවා. මතක් කරන්න ස්වාමිනී මේන මගේ පවුල, මේ මගේ දරුවෝ, මේ මගේ ස්වාමි පුරුෂයා. ඔබ වහන්සේ මේ දෙස බලන්න. මේගොල්ලෝ එළියට යනවා, මේගොල්ලෝ පාසල් යනවා, මේගොල්ලෝ ඇසුරු කරන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ දකිනවා. ඔබ වහන්සේ අනේ බලන්න, මේ අය දිහා ඇස්සරලා ඔබ වහන්සේ බලන්න. ඔබ වහන්සේ අනේ මට පෙන්වන්න යමක් සිද්ධ වෙන්න යනවා නම්, ඔබ වහන්සේ මට එළිදරව් කරන්න යමක් වෙන්න යනවා නම්, මෙන්න මේක තමයි මුරකාරයෙක්ගේ වගකීම. එතකොට මේකටයි ස්වාමීන් වහන්සේ ඔබට මට කිව්වේ අවදියෙන් ඉන්න කියලා. අපි අවදියෙන් ඉන්නකොට අපි ආත්මයන් වහන්සේ නැමැති පහන දල්වගෙන ඉන්නකොට රෑ දවල් නොනිදා ස්වාමීන් වහන්සේට කතා කරනකොට උන්වහන්සේ අපිට බොහෝ දේ එළිදරව් කරන්නේ. බොහෝ දේ එළිදරව් කරන්නේ. මේ ගුණවන්ත ශ්‍රිය රාත්‍රියේ අවදියෙන් සිටියා. ඒ කියන්නේ එයා අන්ධකාරයට ඉඩ තිබුවේ නැහැ කොයිම වෙලාවකවත්. අන්ධකාරයට ඇයගේ පවුල ග්‍රහණය කරන්න ඇයි ඉඩ තිබුණේ නැහැ කොයිම වෙලාවකවත්. ඒ කියන්නේ එයා දැක්කා එයාගේ ජීවිතේ නැත්නම් එයාගේ පවුල තුල ආලෝකය තිබුණ හැම වෙලාවෙම ආත්මයන් වහන්සේ මඟ පෙන්වුවා හැම වෙලාවෙම. එතකොට එයා සතුර පහර දෙන්න එනවා නම්, පොරහතුර එනවා නම්, නැත්නම් පවුලට යම්කිසි විනාශයක් එනවා නම් එයා ඒක දැක්කා. ඇයි? එයාගේ ගේ කොයි වෙලාවකවත් අඳුරු වුණේ නැහැ, අන්ධකාරය තිබුණේ නැහැ, හැම වෙලාවෙම තිබුණේ ආලෝකය. ඉතින් දෙවියන් වහන්සේ අපිට කියන්නේ මෙන්න මේ ස්ථානේ අපිට ඉන්න කියලා. ඔබ දන්නවද අපි මෙතන ඉන්නම ඕන? අපි සමහර වෙලාවට මේක පොදු දෙයක්, මේක පොදු දෙයක්. අපි සමහර වෙලාවට ටිකක් මෙතනින් අයින් වෙනවා. අපිට වෙහෙසයි. සමහර වෙලාවට අපිට කාලය නැහැ. තවත් සමහර වෙලාවට
අපිට වෙන වෙන වැඩ යෙදෙනවා මේ මොනවා හරි හේතුවක් නිසා අපි ටිකකට ඔතනින් අයින් වෙනවා නිකන් හිතන්න අපි මුරපලින් පොඩි වෙලාවකට අයින් වෙච්ච වෙලාවේදී සතුරාවත් මොකද වෙන්නේ අපි දකින්න යන්නේ නැහැ අන්න එහෙම අය තමයි කියන්නේ මගේ ළමයි හොඳට හිටියා මගේ ස්වාමි පුරුෂයා හොඳට හිටියා සමහර වෙලාවට ඔබ දන්නවද මම හොඳ හොඳට හිටියා මට මොකද වුනේ කියලා මම දන්නේ නැහැ කියලා කවුරු හරි කියන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන් නේ. මම ස්වාමීන් වහන්සේ තුල බොහොම ශක්තිමත් හිටපු කෙනෙක්. මම උන්වහන්සේ තුල තදින් උන්වහන්සේව අල්ලගෙන හිටපු කෙනෙක්. අනේ මට මොකද වුනේ කියලාවත් මම දන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන්. ඇයි එහෙම වුනේ? අර මොළ මුරපලෙන් ටිකකට යායින් වෙලා එයාගේ පහන ටික වෙලාවකට නිවිලා ඒක බොහොම සුළු වෙලාවක් වෙන්න පුළුවන් ඒක බොහොම පොඩි කාලයක් වෙන්න පුළුවන් හැබැයි බලපෑම ඒක හරිම ලොකුයි ඒ ධර්ම විශාලයි ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ මේ ගුණවන්ත සිය ගැන කතා කරද්දී අවදානුවත් අපිට ජීවිතේ කැපකිරීමක් නැතුව කිසිම දෙයක් අපිට ලබන්න බෑ කිසිම දෙයක් අපිට ලබන්න බෑ කැපකිරීමක් නැතුව අපි කැපකිරීමක් කරන්නම ඕන අපේ ජීවිතේ යමක් ලබා ගන්න නම් ඔබ ඔබගේ දරුවොත් එක්ක ඔබගේ සම්බන්ධතාවය ගොඩ නගන්නම ඕන ඒ අයගේ ජීවිතේ හරි සාර්ථක තැනකට ඔගොල්ලෝ ගේන්න නම් දැන් හද ඔබේ ස්වාමි පුරුෂය අතර තියෙන සම්බන්ධතාවයේ හරියට ගොඩ නැගෙන්න නම් ඔබ එකිනෙකා අවබෝධ කරගන්න නම් ඔබ කාලයක් ගත කරන්නම ඕන කතා කරන්න ඔබ සුහදව කතා කරන්න දේවල් සාකච්ඡා කරන්න කාලයක් ගත කරන්නම ඕන එතකොට අපිට දය කිරීමක් නැතුව අපිට යමක් ලබන්න බෑ අපිට කැප කිරීමක් නැතුව අපිට කිසිම දෙයක් ලබා ගන්න බෑ කිසිම දෙයක් ලබා ගන්න බෑ නේ බලන්න උන්වහන්සේ අපිට ආදර්ශයක් දුන්න හැම වෙලාවෙම උන්වහන්සේ සේවයට එන්න කලින් බෞතිස්ම වෙලා උන්වහන්සේ පහරට ගියේ දවස් 40 උන්වහන්සේ නිරාහාරව යාඥා කරා උන්වහන්සේට නිරාහාරව යාඥා කරන්න ඕනද යාඥා කරන්න ඕනේ උන්වහන්සේ ආත්මයන් වහන්සේගේ පිරිලා උන්වහන්සේ මේ පොළවේ හිටියේ. එතකොට උන්වහන්සේ පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ශුද්ධාත්මන් වහන්සේ ත්‍රිත්වයේම දරණ දෙවියන් වහන්සේ. එතකොට උන්වහන්සේ දවස් 40කට ගියා කොහටද කාන්තාරයට. ආත්මෙන් පුහුණු වුණා උන්වහන්සේ එක කාලයක් ගත කරා. සේවය කරන පිණිස. එතකොට එහෙනම් අපි ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගත යුතුයි. අපි ආත්මයන් වහන්සේත් එක්ක කාලය ගත කර යුතුයි. අපි නිතර ස්වාමීන් වහන්සේට අපේ පවුල ගැන මතක් කළ යුතුයි. ඔබගේ දරුවා ලැබෙන්න ඉන්න වෙනවා වෙන්න පුළුවන් නේද? මේ වෙලාවේ ඔයගලගේ දරුවෝ ලැබෙන්න ඉන්න අය වෙන්න පුළුවන්. දරුවෝ ලැබිලා ඉන්න අය වෙන්න පුළුවන්. පුංචි දරුවෝ වෙන්න පුළුවන්. තරුණ වයස වෙන්න පුළුවන්. රැකියා කරන වයස වෙන්න පුළුවන්. ගැටලුවක් නෑ. හැබැයි ඔබ දන්නවද ඔබ හරිම වාසනාවන්තයි ඔබ පුංචි දරුවෝ ඉන්න මාවත් නම් ඒ දන්නද ඔයගලට දැන් පුංචි කාලේ ඉඳලා ඔයගලන් කොට නගා ගන්න පුළුවන් ඔබ අලුතෙන් විවාහ වෙච්ච කෙනෙක් නම් ඔබ වාසනාවන්තයි ඔබට පුළුවන් අලුතෙන් දැන් පවුල කොට නගා ගන්න අපි හිතමු අපිට යම් තැනක වැරදුනා කියලා අපි අවාසනාවන්ත නැහැ දැන් අරගොල්ල වාසනාවන්තයි කියමු අපි අවාසනාවන්තයි කියලා හිතනවනේ එහෙම නැහැ අපි වාසනාවන්තයි. ඒද අපිට අවස්ථාවක් තියෙනවා. අපි දැන් ඉඳලා අපි ආරම්භ කරනවා. මගේ පවුල මම වෙනස් කරගන්න. මගේ දරුවෝ මම වෙනස් කරගන්න. ඔබ දන්නවද අපි කොච්චර සේවය කරත් වැඩක් නැහැ. මම ඔබට කියන්න දෙයක් මාතික අපි මට මුණ ගැහුණා එක කාන්තාවක්. මවක්. ඇගේ ස්වාමි පුරුෂයා නැහැ. ඇය තනියම තමයි සේවය කරේ. එයාට එක පුතෙක් ඉන්නවා. එයා පුදුම විදියට දෙවියන් වහන්සේට සේවය කරා. එයාගේ මුළු දවසේ වැඩි කොටසක් එයා එළියේ හිටියේ. කාලයක් යද්දී එයා වෙන පුද්ගලයෙක් කරා මට කතා කළා. කතා කරේ එයාගේ පුතා මානසික ප්‍රශ්නකින් පෙළෙනවා. පුතාට මානසික ප්‍රශ්නයක්. එතකොට මම කතා කරලා මට අහගෙන යද්දී තේරිච්ච දේ තමයි එයාට එයාගේ දරුවා මගේ ඇරිලා. ඒ දරුවාට එයාගේ තාත්තා නැහැ. තාත්තගේ සෙනෙහස එයාට ලැබුණේ නැහැ. හරිද? ඒක ගැටලුවක් නෙවෙයි. ඒක ගැටලුවක් තමයි. නමුත් ඒක පිරිමහන්න තිබුණා මවගේ. මොකද වුනේ?
අම්මටත් බැරි වුණා එයාව ආරක්ෂා කරගන්න. මම යාත් කතා කරද්දී ආ කිව්වා ඇත්ත තමයි සිස්ටර්. මට මගේ දරුවා ගොඩක් මගේ හැරුණා කියලා කිව්වා. ඔබ දන්නවද? අපි කොච්චර සේවය කරත් වැඩක් නැහැ. ඔබගේ පවුල ඔබ ෆේන. ඔබගේ පවුල ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ හරියට එසෙව්වේ නැත්තම් ඔබගේ ගමන වැඩක් නැහැ. ඒක එහෙම තමයි කියන්නේ. නේද? ඒක කියන්න වෙන විදිහක් නැහැ. මොකද දන්නවද? ස්වාමින් වහන්සේ ඉස්සල්ලාම ඔබට දුන්නේ පවුලක්. ඉස්සල්ලාම ඔබට දුන්නේ පවුලක් නම් ඔබ ඉස්සල්ලාම ගොඩනගන්න ඕනේ ඔබේ පවුල. පළවෙනි සභාව පවුල. එහෙනම් ඔබ මෙතනිනුයි ආරම්භ කරන්න ඕනේ එළියට යන්න. එතකොට සමහර අය සේවය කරනවා ඔක්කොම යාඥාවල් වලට යනවා හැම දෙයක්ම කරනවා අනිත් අයට දේශනා කරනවා අනිත් අය ගොඩනගනවා ශක්තිමත් කරනවා මේ හැම දෙයක්ම කරනවා හැබැයි යාට යාගේ පවුල මග ඇරිලා එයාගේ ස්වාමි පුරුෂයා මග ඇරිලා එයාගේ දරුවෝ මග ඇරිලා එයා මේ දේවල් දකිනකොට පරක්කු වෙනවා නේද ස්වාමින් වහන්සේ ඔබ පවුලක් විදියට කැඳෙව්වේ පවුලක් විදියට සේවය කරන්න. ඒක තමයි යොෂුවා කිව්වේ බය නැතුව මමද මගේ පවුලද ස්වාමින් වහන්සේට සේවය කරනවා කියලා. මොකද යාට පවුලක් හිටියා. එයා තනියම ගමනක් යන්න ලෑස්ති වෙලා හිටියේනේ. එයා කිව්වා මමයි මගේ පවුලයි ස්වාමින් වහන්සේට සේවය කරනවා. එහෙනම් ඔබට ස්වාමින් වහන්සේ යමක් දීලා තිබෙනවා. යම්කිසි දෙයකට ඔබ කැඳවලා තිබෙනවා. ඔබගේ පළවෙනි වගකීම ඔබගේ පවුල. පළවෙනි වගකීම ඔබගේ දරුවා ඔබගේ ස්වාමි පුරුෂයා. එතනින් ඔබ ආරම්භ කරන්න. එතන ඔබ ෆේල් නම් එළියට යන්න එපා. ඉස්සෙල්ලා ඔබ ඔබගේ පවුල හදා ගන්න. ඉස්සෙල්ලා මෙතන හරි ගස්ස ගන්න. ඒකට කාලයක් ගියත් කමක් නැහැ. ඔබ දන්නවද? ඒකට කාලයක් වැය වුණත් කමක් නැහැ. ඔබ බලන්න කොතනද ඔබට වැරදුනේ කියලා. කොතනද ඔබට මග හැරුනේ? අනේ මගේ දරුවෝ ගැන මට හොයලා බලන්න කාලය නැති වුණා. මට මගේ දරුවොත් එක්ක කතා බහ කරන්න වෙලාව නැති වුණා. මගේ ස්වාමි පුරුෂයාගේ අවශ්‍යතාවය ගැන හොයලා බලන්න මට වෙලාවක් නැති වුණා. මට මුරකාරයෙක් වගේ ඒ මේ මුරපලේ ඉන්න මට බැරි වුණා. හා මට මේ පහන දල්වගෙන ඉන්න බැරි වුණා. මම අලස වුණාද? කොතනද මම වැරදුනේ? මම අලසකම තිබුණාද? නැත්නම් මම ඒ ගැන හිතුවේ නැද්ද? මට මගේ ඇරුණා. මොකක්ද කාරණාව? ඔබ බලන්න මොකක්ද කාරණාව? ස්වාමීන් වහන්සේ ඔබට එළිදරව් කරයි කොතනද ඔබට වැරදුනේ කියලා. කොතනද ඔබට මගේ ඇරුණේ කියලා. ඔබ දන්නවද ඔබ ඔබට අවස්ථාවක් තිබෙනවා වෙනස් වෙන්න හැරෙන්න. ඔබගේ පවුල ජය ගන්න. අපි ගොඩාක් දුර ගිහිලා හැරෙනවට වඩා අපි තීරණයක් ගන්න ඕනේ හැම වෙලාවෙම. නෑ ස්වාමී. මම අදේ ඉඳලා තීරණයක් ගන්නවා. මගේ පවුල් මම ගොඩනගා ගන්නවා. මේක තමයි පළවෙනි සභාව. පළවෙනි තැන මට ස්වාමීන් වහන්සේ දීපු පළවෙනි වගකීම. ඔබ දන්නවද දරුවේ කුසට ආපු දවසේ ඉඳලා ඔබට පුදුම වගකීමක් වෙනවා. ඊටත් වඩා ඔබ ඔබ ස්වාමි පුරුෂයා භාර්යාව හැටියට එකතු වෙච්ච දවසේ ඉඳලා ඔබට පුදුම වගකීමක් තියෙනවා. ඔබට ලැබුණ ස්වාමි පුරුෂයා කොයි වගේද කියන එක ගැටලුවක් නෙවෙයි. ඔබ ජය ගන්න එකයි වැදගත්. ස්වාමින් වහන්සේ ඔබට දීපු ස්වාමි පුරුෂයා යහපත් වෙන්නත් පුළුවන් අයහපත් වෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන දුක් වෙන්න එපා. ඔබ ශක්තිමත් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබට ඔබව දුන්නේ ඔබව වෙනස් කරන්න ස්වාමීන් වහන්සේට පුළුවන්. ඒ කාලයේ ස්වාමීන් වහන්සේ කියලා ඔබට ඒ කාලයේ පසු කරන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ දන්න නිසා ඔබට ඔබව දීලා තියෙනවා. ඒ නිසා ඔබ ශක්තිමත් වෙන්න. ඔබ ස්වාමීන් වහන්සේ තුල මුරපලට එන්න. මේ ගුණවන්ත ශ්‍රිය කිව්වා වගේ මම ස්වාමිනී රැට මම නිදාගන්න. මම මේ කතා කරන්නේ රැට නිදාගන්න එක නෙවෙයි නේද? මේ කතා කරන්නේ ඔබගේ අවදිය ආත්මික අවදිය. ඔබගේ ආත්මිකව අවදිවේ සිටීම. මොකද ආත්මිකව අපි අවදි වෙලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඔබට බොහෝ දේ ඉදරව් කරන්නේ. ඔබට බොහෝ දේ දැනෙන්න යනවා. ඔබ බොහෝ දේ වටහා ඔබ දන්නවද අපි අපේ පවුල ගැන යාඥාවෙන් ඉන්නකොට මේ පවුලේ වෙන්න යන වෙනස්කම් පවා ස්වාමීන් වහන්සේ එළිදරව් කරනවා. විපත්ති පවා ස්වාමීන් වහන්සේ එළිදරව් කරනවා. මේ දේවල් වෙන්න යනවා. මේ උදෙසා යාඥා කරන්න. මේ වැයෙන් වැළකෙන පිණිස. මේ වැයෙන් ආරක්ෂා වෙන පිණිස. නේද? අපි ඒකට තමයි මේ මුරපලේ ඉන්නේ. අපි යසාය පොතේ 62:6 වෙනි පදේ නැවතත් කියවමු මෙතන. එම්පා යෙරුසලම
නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙව්වෙමි. ඔවුහු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමින් වහන්සේට මතක් කරවන තැනැත්තෙනි, උන් වහන්සේ යෙරුසලම පිහිටුවා පොළවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගනිල්ලා. නිෂ්කලංක ගන්න එපා කියලා උන්වහන්සේ කියනවා. නිවාඩු ගන්න එපා, අපිට නිවාඩු ගන්න කාලයක් නැහැ. අපි දන්නවා ඉදිරියෙන් එන හරිම අමාරු කාලයක් ලංකාවට. හැබැයි ස්වාමින් වහන්සේ ඔබ සමග මා සමග සිටිනවා. අපි ස්වාමින් වහන්සේට ලං වෙමු. අපේ පහන නිවිලා වෙන්න පුළුවන්, අපි ඒක දල්ව ගමු. අපි තව තව ස්වාමින් වහන්සේට ලං වෙමු. අපි ස්වාමින් වහන්සේව තදින් අල්ලගෙන අපි මුරපලෙන් බැහැලා නම් ඉන්නේ. අපිට හල්ලසකම නැත්නම් අපි මේ ගැන දැනගෙන හිටියේ නැහැ වෙන පුළුවන් සමහර වෙලාවට. නමුත් අපි යමු නැවත මුරපලට. අපි බොහෝ දුර දකින්න ඕන. ස්වාමින් වහන්සේට මම කතා කරා ඔබත් එක්ක මුරපලට ඉන්න නම් අපි ස්ථානයකට යන්න ඕන කියලා. ඔබ දන්නවද මේ මුළු බයිබලයේ පුරාම ස්වාමින් වහන්සේ කතා කරනවා සියුන ගැන. සියෝනේ සිටින සෙනඟ කියලා ස්වාමින් වහන්සේ පුදුම දේවල් කියනවා. ෂෙපනියා පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ කියනවා සියෝනේ සිටින සෙනඟ කිසිම බයක් හැකක් නැතුව රාත්‍රියේ නිදාගන්න යනවා. ඒගොල්ලෝ වසංගත වලට පය වෙන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට කිසි දෙයක අඩුවක් වෙන්න යන්නේ නැහැ කියලා. සියෝනේ සිටින සෙනඟ කවුද? ශුද්ධ වූ සෙනඟ. කැලණක්වත් අලුත්ක්වත් නැති සෙනඟ. උන්වහන්සේ කියන්නේ යන්න ඉන්න ශුද්ධ මනාලිය. මෙන්න මෙතන ඉඳගෙන ඔබ යාඥා කරන්න ස්වාමීන් වහන්සේට. මෙතන ඉඳලා සියෝනේ ඉන්න. ඔබ අහන්න ස්වාමීනි, මම සියෝනේ ඉන්න ඕන. මගේ ජීවිතය අඩුපාඩු මට පෙන්වන්න, දුර්වලකම් මට පෙන්වන්න. කැලලක්වත් කළුද්දක්වත් නැතුව මට සියෝනේ හිටගන්න වහන්සේගේ කරුණාව දෙන්න. ඔබ දන්නවද එතන ඉඳගෙන කරන යාඥාව පුදුම බලවත්, පුදුම මොකද උන්වහන්සේගේ පොරොන්දු. ඒක උන්වහන්සේ දීපු පොරොන්දුවක්. උන්වහන්සේ හැම තැනම උන්වහන්සේ කියනවා සියෝනේ සිටින සෙනඟ, සියෝනේ සිටින සෙනඟ. ඒ ආයට උන්වහන්සේ විශේෂ පොරොන්දු. උන්වහන්සේ ඒ ආයට බලවන්ත ලෙස උන්වහන්සේ උත්තර දෙන්න යනවා. හිතන්න, හිතස් නැහැ. ඒ තාපි හරි බලවත්, ඒක හරි ශක්තිමත්. යක්ෂයට රින්ගන්න ඉඩක් නැහැ. අපි එතන ඉඳගෙන යාඥා කරනකොට යක්ෂය පරාජිතයි. එයා සැලසුම් කරන්න පුළුවන් ඈත ඉඳන්. එයා සැලසුම් දාන්න පුළුවන් ඈත ඉඳන් ගොඩක් දේවල්. හැබැයි ඒවා සඵල වෙන්න යන්නේ නැහැ. නේද? ඒවා සඵල වෙන්න යන්නේ නැහැ. එයි අපි දුරදී මේවා දකින්න යනවා. දුරදීම අපි ඒවට විරුද්ධව සටන් කරන්න යනවා. ස්වාමින් වහන්සේට අර නිස්කලංක ගන්න එපා කිව්වේ. අගේ ස්වාමිනි මෙන්න දැන් ඔබ ක්‍රියා කරන්නේ මගේ පවුල උදෙසා. ඔබ දන්නවද ඔබ අත්දකින්න මේක. අපි අත්දකිමු මේ දේවල්. අපි කතා කරන්න විතරක් නෙමෙයි, අපි අහන්න විතරක් නෙමෙයි, අපි අත්දකින්න ඕන මේ දේවල්. ඔබේ පවුලේ මේ වෙනස නැත්තම් මේ කාරණා ඔබගේ දරුවතුන, ඔබගේ ස්වාමි පුරුෂතුන ඔබ අත්දකින්න. එතකොට ඔබට පුළුවන් නිර්භීතව තව කෙනෙකුට කතා කරන්න, ඔබට සාක්ෂිකාරයෙක් වෙන්න පුළුවන්. අපි එක් එක්කෙනා තව කෙනෙකුට සාක්ෂිකාරයෙක් වෙනකොට අපි බලවන්ත සාක්ෂිකාරියෝ. අපි අපේ පවුල ස්වාමින් වහන්සේ වෙතට අපි ඔසවනකොට බලවන්ත විදියට ඔබ දන්නවද ඒක බොහෝ සෙනඟක් දකින්න යනවා. ඒ වෙනස බොහෝ සෙනඟක් දකින්න යනවා. ඉතින් ඒ නිසා අපි නැවතත් ඒක කියවමු. හිතෝපදේශ පොතේ 31 වෙනි පරිච්ඡේදේ 18 වෙනි පදේ එතන කියනවා තම වෙළඳාමෙන් හොඳ ලාභ ලැබෙන බව ඈට දැනේ. මේ කතා කරන්නේ ඇයි නිතර ලාභ ලබන එක ගැන. නමුත් අපි කතා කරේ මේ කාරණාව රාත්‍රියේ ඇගේ පහන නොනිවේ. කිසිම වෙලාවක ඔබගේ පහන නිවෙන්න ඔබට තියන්න එපා. ඔබේ යාඥාවෙන් ඉන්න, මුරපලේ ඉන්න, ඔබගේ දරුවෝ ගැන, ඔබගේ ස්වාමි පුරුෂයා ගැන අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉන්න කියලා කියන්නේ සම්බන්ධකම වැඩි කරගන්න. ඒගොල්ලොත් එක කතා බහ කරන්න. නිතර ඒගොල්ලන්ගේ අදහස් බලන්න, අදහස් වුවමාරු කරගන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ගොඩාක් දේවල් එළිදරව් කරනවා එතකොට. මොකද අපි ටික 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 ඈත් වෙලා ගොඩාක් ඈතට ගියාට පස්සේ අපි කිසිම දෙයක් දන්නේ නැහැ. අවසානයේ අපි කියනවා නේ ස්වාමීනි, මගේ දරුවෝ හොඳට හිටියා, මගේ පවුල හොඳට හිටියා, අනේ මමත් හොඳට හිටියා, දැන් මොකද මේ ඉන්නේ.
අපිට එහෙම කියන්න බෑ. තේරුණාද? අපි එහෙම ඉන්න ඕන තැනක සෙනඟක් නෙමෙයි මේ තරම් බලවන්ත දෙවි කෙනෙක් අදහද්දී. මේ තරම් යහපත් දෙවි කෙනෙක් අපි යාඥා කරනකොටම අපිට උත්තර දෙන දෙවි කෙනෙක් අපි අදහද්දී අපි ඒ වගේ අනේ අපිට මොකද උනේ කියලා අහන ඕන සෙනඟක් නෙමෙයි. තේරුණාද? ඉතින් ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ මේ කාලේ බාර කරමු. අපි තීරණයක් ගමු. අපිට වැරදෙන්න පුළුවන්. දාවිත් රජතුමාටත් වැරදුනා. හැබැයි දාවිත් ආයි ආයි පව් කළේ නෑ. දාවිත් ආයි ආයි එකම වරද කළේ නෑ. තේරුණා? ඉතින් අපි ආයි ආයි එකම වරද කරන්න බෑ. එකම එකම පාපය කර කර අනේ ස්වාමිනී මට වැරදුනා, අනේ ස්වාමිනී මම පව් කරා කියලා කියන්න බෑ. ඒක අර හොද හොද මඩේ දානවා වගේ වැඩක්. ඉන්සයිකේම් කරන්න බෑ. අපි වෙනස් වෙමු. අපි හැරෙන්න ඕනේ. අපි පරිවර්තනයක් අපේ ජීවිතේ තියෙන්න. ඉතින් අපි පවුන් ගැන අපි යාඥා කරමු. විශේෂයෙන් මේ වෙලාවේ අපි යාඥා කරමු ස්වාමීන් ප්‍රඥාව දෙන්න. අපේ අලසකම නැති කරන්න. මුරකාරේ ඒ පවුර පිට හිටගත්ta වගේ මගේ පවුල වෙනුවෙන් මුරකාරේ වෙන්න මට උදව් කරන්න. අපි මේ වෙලාවේ යාඥා කරමු අපි ගැන බාර කළා ස්වාමීන් වහන්සේ. අබ්බ තාත්තේ ඔබ වහන්සේ ඉදිරියට එනවා ස්වාමීනි. ඔබ කොච්චර යහපත්ද? ඔබ කොච්චර බලවන්ත දෙවි කෙනෙක්ද ස්වාමීනි? ඔබ වහන්සේ කොච්චර විශ්වාසවන්ත දෙවි කෙනෙක්ද? ඔබ අනර්ගයි. ඔබට සුති ස්වාමීනි. අද දවසේ යමෙක් තීරණයක් ගත්තද වෙනස් වෙච්ච. යමෙකුට වැරදුන තැනක් තිබුණාද ස්වාමීනි? යමෙකුට අතපසු වුණ තැනක් තිබුණාද? ස්වාමීනි යක්ෂයා ඔවුන්ගේ ජීවිතේ අලසකමකට අල්ලගෙන තිබුණාද ස්වාමීනි? මේ සියලු දේ ගැන ඔවුන් උදෙසා ඔවුන් එක්ව මම මේ වෙලාවේ පසුතැවිලා ඔබ වහන්සේ ඉදිරියේ සමාව ඉල්ලනවා ස්වාමීනි. ඔබ වහන්සේ කිව්වා අපි සමාව ඉල්ලනකොට ස්වාමීනි ඒක සුදු හිමමෙන් පවිත්‍ර කරන වහන්සේ බලවන්තවත් විශ්වාසවන්තවත් සිටිනවා කියලා ස්වාමීනි. ඔබට ස්තුති. ඔබ කොච්චර අනර්ගද? ඔබ වගේ දෙවි කෙනෙක් ඉන්නේ නැද්දි අනේ ස්වාමීනි අපිට මොකද වුනේ කියලා අහන්න ඕන මිනිසියෝ නෙවෙයි අපි ස්වාමීනි. ඔබ වහන්සේ කොච්චර අනර්ග කොච්චර විශ්වාසවන්ත අපිට උත්තර දෙන්න පුළුවන් බලවන්ත දෙවි කෙනෙක්ද ස්වාමිනේ? මේ මොහොතේ අපේ තීරණයක් ගන්නවා. අනේ ස්වාමිනේ අපේ තීරණයට ඔබ වහන්සේ උපකාර කරන්න. ඔබ වහන්සේ අපට ප්‍රඥාව දෙන්න. සියලු දෙදී ඔබ වහන්සේ ඉදිරියේ ප්‍රඥාවන්තව හැසිරෙන්න කටයුතු කරන්න. අපේ දරුව සමග ස්වාමි පුරුෂ සමග කාලය ගත කරන්න. එයාගේ අදහස් බෙදා ගන්න ස්වාමිනේ. එයාට උපකාර කරන්න. එයාව ස්වාමිනේ ඔබ වහන්සේ ඉදිරියට ලං කරන්න. ඔවුන්ගේ අඩුපාඩු ඔබ වහන්සේ ඉදිරියේ තබමින් ඒ උදෙසා යාඥා කරමින් ජීවිතේ ජය කරන්න. පවුල ජය ගන්න. ඔබ වහන්සේ මේ වෙලාවේ කිනකට උපකාර කරන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරන්න කියලා ඔබ වහන්සේට යාඥා කරනවා. මේ රාත්‍රිය ඔබ වහන්සේට බාරයි මේ කාලය බාරයි ස්වාමිනේ. සියලු ගෞරවයත් මහිමියත් ප්‍රශංසාවත් අපි ඔබ වහන්සේටම දෙනවා ස්වාමිනේ. ඒ උතුම් වූ බලවන්ත වූ නාසරදීසුස් වහන්සේගේ නාමයේ ස්වාමිනේ. ආමේන් ආමේන්.